මේ පරාජයන් හි වගකීම බාර ගන්නවද? කාටවත් මතක නැහැ මීට ඉස්සෙල්ලා වෙච්ච වැඩේ. සම්තිඩි මෙල් කියනම කිව්වා කියලා. අපේ ක්‍රීඩකයෝ තනිකර වග කියන්න ඕන රට පරිස්සම් කරගන්න දන්නේ නැහැ. කනවා. මේගොල්ලන් මේ බබාලා නෙමෙයිනි. ඉතින් මේගොල්ලන්ට ගෙදර ජිම් එකක් නැද්ද? ගොලන් දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක. ඒ ටීම් එකක් නැහැ. ඒ ටීම් එකක් අවුරුද්දකින් මැච් එකක් ගිහිල්ලා නැහැ. මට ශම්මි කතා කරලා ඉවෙලම ඇහුවා දැකලා අර මොකද අර අතර කාඩ් ගහන්නේ කියලා. මේ මැච් එක යන්නේ නැහැ. මැච් එක බලන්නේ නැද්ද කියලා. ෆිට්නස් ටෙස්ට් එකේ report එක ගැන ඔබවත් කියනවා. මේක හොඳ පාඩම් මේවා අපිට. මේ ක්‍රීඩකයෝ ඔබවත් පාලනය කරනවා. හැම එක්කෙනාටම මේක විදිහට සලකන. ලිංගික වැහැසුරුනා කියලා ඉස්සෙල්ලා මේක ඇත්තද? මේ වෙලාවේ ඇඳයට ඉඳලා වගේ තමයි ඒක දැම්මේ. කවුද ඔය බොරුව ක්‍රියේට් කළේ? අපි ඔක්කොම බැලුවා. කෑලි කෑලි වලට කණ්ඩායම කැඩලා තියෙන. Facebook කරා මේව නේද? ඒ කාලේ නැති ඉඳ මේවා එළියට ආවේ. ඔබත් බොන ගේන් කියලා. මම හොඳ බෞද්ධේ. සිලෙක්ටර්ස් ලාගේ නම් තියෙන බොන ගේන්. අසන්ත බොන ගේන් වෙන්න ඇති. නාලන්ද හිටපු ක්‍රිකට් කැප්ටන්. කොහොම අපේ ස්කූල් ක්‍රිකට්? නාලන්ද නාලන්දනේ විතරක් නෙමෙයිනේ පාසල් ක්‍රීඩා කියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක හොර ගුහාවක්. ලෝකේ තියෙන පළවෙනි රට World Cup කරලා bankrupt උනේ. ඒයි තිලංගට මෙච්චර චෝදනා එල්ල වෙන්නේ. මම මොන හරි අපි හොරගම් කරලා දිනවා අපි වැරදිලා අවුරුදු 10 කිර යන්න පුසෙ. ඒ කාලේ ඔබ ප්‍රෙෂර්. අන්න ඕක තමයි වැරද්ද. අර්ජුන කුවා මන් නාමල්ට කිව්වා නාමල්ක පොඩ්ඩක් ඉන්න අයියේ. දැන් මේකම අර්ජුන රන්දුංගල ICC එකට යවුවා. ඒතර අර්ජුන කියන්නේ බොරුද? අනිවාර්යෙන් බොරුවයි. කාගේ හෝ පාලනයට නැටවෙන රූකඩයක්ද? කාරුවක්වත් කියන දෙයක් ආන මිනිහෙක් නෙමෙයි. තම මේ ඉන්නේ තිලංගයි කියලා මට වෙලාවකට හිතුනොත් තිලංගින්ද තමයි මං ගියේ සැරේ තිලංගගේ ඡන්දවලින් ආවා. මේ ගුරුවරයා වෙන්නේ තිලංගනේ. ඡන්ද 100කට වැඩිය වැඩි ගානේ කියයක් ගාන කරනවා මේ සැරේ. ඒ චෝදනාව තමයි ඔබට එල්ලෙන්නේ. නෑ අර්ජුන රන්දුංගට තියෙන සල්ලියක් මගේ ළඟ නෑ. අර්ජුනයි ඔබේ තියෙන මේ තරහ මොකද්ද? මේ පුටුවේ ඉඳ ගන්න හැම මිනිහත් එක්කම අර්ජුන තරහයි. නාමල් රාජපක්ෂ සහ ඔබ අතර බොම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා 3 දෙනා අයියලා මල්ල 3 දෙනා. අත් දෙකෙන්ම දුන්නද බලහත්කාරයෙන් ගත්තද? නෑ ඒ පිස්සුද මේකුණන්ට ඒවල මේකල එතනට එනකොට ඒකුණන්ට එහෙම පවර් එකක් තිබ්බේ නෑ. ඉඩමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සාකච්ඡා මාලාවක සිටින්නේ දැන් අපි ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා සමග අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙ සිටින්නේ මේ පවතින එකින් එකට එක දිගට පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ පරාජයේ වගකීම මාසන්තද සිල්වාගෙන් ඇහුවා ඔබ බාර ගන්නවද කියලා. දැන් මේ ප්‍රශ්නය මම ඒ විදිහටම සභාපතිවරයා වශයෙන් ඔබෙන් අහනවා. ඔබ මේ පරාජයන් හි වගකීම බාර ගන්නවද? ඇත්ත වශයෙන්ම මේකේ මේ එක දිගට පරාජය වෙනවා කියන්නේ අපි ඇත්තටම ටුවර්ස් දෙකයි පෙරදුනේ. දැන් ඊට ඉස්සෙල්ලා ගිය අවුරුද්දේ මුළු අවුරුද්දෙම කොවිඩ් එක ඉඳ අපි ගැහුවේ නැහැ ක්‍රිකට්. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ අපි මම සභාපති ඉන්නකොට තමයි අපි සවුත් ඇෆ්‍රිකා ගියා පළවෙනි එක දින්නා. ඊට පස්සේ අපි න්ියුසිලන්ඩ් මෙහෙට ගෙනල්ලා න්ියුසිලන්ඩ් එක එකක් දිනු එකක් පාර. බංග්ලාදේශ් එක කාලා දිනු. එතකොට පකිස්තාන් ගිහිල්ලා පකිස්තාන් T20 වර්ල්ඩ් වල නම්බර් 1 ටීම් එක අපේ යන් ටීම් එක ගිහිල්ලා අපි පරද්දලා ආවා. ඉතින් ඇත්තටම මේක ඊට පස්සේ කොවිඩ් වලින් ඉඳලා අවුරුද්දක් තිස්සේ අපේ මේක අපේ ඉන්න ප්‍රේක්ෂකයන්ට කාටවත් මතක නැහැ මීට ඉස්සෙල්ලා වෙච්ච වැඩේ. මේ සවුත් ඇෆ්‍රිකා ගිහිල්ලා අපිට උනේ පළවෙනි මැච් එකේදීම අපි ගිනිච්ච බෝල හැටියට ගහුවා කසුන් රාජුද පළවෙනි ඕවර එකේදීම. මම අහන්නේ ශම්මි සිල්වා මහත්මයා ඇයි සවුත් ඇෆ්‍රිකා ගියේ? අසන්ත ඩිමෙල් කියනවා මම යන්න එපා කිව්වා ශම්මි එතන හිටියා. ක්‍රිකට් බෝඩ් එකේදී මම ගෙදර ඇවිල්ලා කිව්වා වයිෆ්ට මේ ක්‍රිස්මස් අපි සෙලිබ්‍රේට් කරමු. මෙන්න දවස් දෙකෙන් කෝල් එකක් එනවා අපි යනවා කියලා. කවුද ඒ තීරණය ගත්තේ ඔබ කියන්න? ඇත්ත වශයෙන්ම අපි මුලින් කතා වුණාම අපි මේකට ටිකක් සවුත් ඇෆ්‍රිකා යන්න බැහැ කිව්වේ. සවුත් ඇෆ්‍රිකා වල කොවිඩ් තත්ත්වයේ අනුව තමයි යන්න බැහැ කිව්වේ. අපි මම දැක්ක සමහර මේවල පළවෙනවා චමුදිත අපි හරියට ප්‍රැක්ටිස් කරේ නැහැ කියලා. ඒක තනිකර බොරු කතාවක්. අපි LPL පටන් ගන්න ඉස්සෙල්ලා සුමාන 3ක් පල්ලේ කැලේ ගිහිල්ලා කැම්ප් එකක් දාලා මේ ඔක්කොම ප්‍රැක්ටිස් කරා. අපි අසන්ත ඩිමෙල් කියන්නේ මුකුත් නෑ. LPL ගහනවා, රෑට පාටි දානවා. ඉතින් මුකුත් නෑ. ඊට පහුවෙන්ද ගියා සවුත් අප්‍රිකා. කිසිම ට්‍රේනින් එකක් නෑ. ෆිසිකල් ට්‍රේනින් එකක් නෑ. අපි ඊට පස්සේ ඒක බොරුද කියන්නකෝ. මම ඒකට එකඟ වෙන්නේ නෑ. මම කියන්න වෙච්ච වැඩේ ඊට පස්සේ LPL ගියා. එතනින්ම ඒගොල්ලන් බබල් එක තුරු LPL එකට ගියා. LPL එකෙත් LPL එක ඇතුලේ හිටියා අපේ ට්‍රේනර්ස්ලා ඔක්කොම LPL එක ඇතුලේ හිටියා මේගොල්ලෝ ඔක්කොම ට්‍රේන් කරා LPL එක ඇතුලේත් ඒ හෝටෙල් එක ඇතුලේ එළියේ ඔක්කොම ට්‍රේන් කරා ඊට පස්සේ LPL එක ටෙස්ට් එකට වැඩිය ඊට වැඩිය ෆාස්ට් ගේම් එකක් ඉතින් ඒකේ ඉන්ජරි වෙනව නම් ඒකේ ඉන්ජරි වෙන්න ඕන දැන් ලහිරු කුමාර ඒකෙදී පළවෙනි මැච් එක ගහලා ඊළඟ මැච් එකේ ස්ට්‍රේන් එකක් තිබී ඊට පස්සේ ඒක අපේ ෆිසියෝලා ඔක්කොම
හදලා ආවා. ඔබ හිටියේ සවුත් අප්‍රිකා නොයා යුතුයි කියන ස්ථාවරයේද? මම හිටියේ සවුත් අප්‍රිකා නොයා යුතුයි කොවිඩ් ඉඳන්. හරි. එතකොට මේ මේ මට කියන්නේ මේක ඇත්ත කතාව අපි දැනගන්න ඕනේ. මේ ආයතනයේ මේ වහල යටනේ සාකච්ඡාව පැවැත්තුනේ. අපි පැවැත්තුනේ. ඔව්. ඒතොර ඒ සාකච්ඡාවේදී තීරණයකට ආවද හරි අපි යන්නේ නැහැ ටුවර් එක පෝස්ට්පෝන් රීෂෙඩියුල් කරනවා කියලා. අපි රීෂෙඩියුල් කරනවා කියලා අපිට ඒකේ ආවා මොකද අපි මේ කොවිඩ් එකයි ඒක ගත්ත ටිකක් කාලෙකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ ප්‍රොෆෙසර් අර්ජුන ඒ කට්ටිය ඔක්කොම හිටියා. අපි ඔක්කොම ඒකට ඔක්කොමලා තීරණයකට ආවා අපි යන්නේ නැහැ කියලා. ඔව්. හරි. එතකොට කවුද දවස් දෙකකට පස්සේ ආපහු නැහැ අපි යනවා ලෑස්ති වෙන්න. නෑ නෑ දවස් දෙකකට පස්සේ නෙමෙයි ඒක. ඒක මේ අපි යන්නේ නැහැ කිව්වේ අපි ওই ට්‍රේනින් පටන් ගන්නත් ඉස්සෙල්ලා අපි ට්‍රේනින් පටන් ගන්න ඊට පස්සේ අපිට සවුත් අප්‍රිකා අපිත් එක්ක කතා කරලා අපේ බෝඩ් සවුත් අප්‍රිකා ක්‍රිකට් බෝඩ් එකයි ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකයි එතකොට රාජ්‍ය ත්‍රාන්තික ඩිප මෙහින් මේ මේ කවුද එම්බසඩර් ඔක්කොම අපිත් එක්ක කතා කරා කතා කරලා කිව්වා අපි මේ 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 කාලේ සවුත් අප්‍රිකා ඕගලන් ආවේ නැත්නම් අපේ ලංකාව සවුත් අප්‍රිකාට කිසිම ටීම් එකක් එන්නේ නැහැ රයිට් කරුණා කළා අපිට උදව් කරන්න අපි ඕගලන්ට උදව් කරා LTT කාර්යෙත් අපි මේහාවා ඒක ඔය කියන තරම් ඇත්ත කියන්න ඔබ ඔය කියන තරම් සුහදව කරපු ඉල්ලීමක්ද එහෙම නැත්නම් මේක රාජතාන්ත්‍රිකව කරපු බලපෑමක්ද නෑ නෑ කිසි බලපෑමක් නෑ අපේ ජනාධිපතිවරයාට හරි අගමැතිවරයාට ක්‍රීඩා අමාත්‍යවරයාට සවුත් අප්‍රිකා වලින් ආව බලපෑමක් ඔබට ප්‍රෙෂර් එකක් විදිහට නෑ නෑ එහෙම කිසිම බලපෑමක් ආවේ නෑ රාජ්‍ය අපේ රජයේ තුලින් කිසිම මං හිතන්නේ රජයෙන් දන්නවවක්වත් කියලා මේක අපි නාම එතකොට නාමල් රාජපක්ෂ අමතුතුමාට මම දැන්නුවා මෙහිමයි මෙහෙම එකක් තියෙනවා ඒ මිනිස්සු අපිට උදව් කරලා තියෙනවා මේක ගියේ නැත්නම් ඊළඟට ඕස්ට්‍රේලියාව එන්න තියෙනවා ඕස්ට්‍රේලියාව ඉන්නේ නැහැ කවුරුත් ලංග ශ්‍රී ලංකාවේ නැත්නම් ඉන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇත්තටම මේ මිනිස්සු අපිට උදව් කරලා තියෙනවා. හැබැයි ඉතින් අපි හරි ප්‍රිපරේෂන් එකකට ගියා. එතකොට ඒ කියන්නේ ඔබට තමයි මේ ඉල්ලීම ආවේ. එතකොට එතකොට සවුත් අප්‍රිකා වලට ඉංග්ලන්ඩ් ටීම් එක ඇවිල්ලා ආපහු හැරලා ගියා. ඉංග්ලන්ඩ් ටීම් එක ලංකාවට ඇවිල්ලා හැරලා ගියා. ඒ ටුවර් එක තමයි රීෂෙඩියුල් කළා මේ ඊයේ පෙරේද ගැහුවේ. එතකොට මේ සවුත් අප්‍රිකා වලට ටුවර් එක අරන් යන්න ඒ කියන්නේ මේ තීරණය ගත්තේ ඔබ. අපි නෙමෙයි අපි ඔක්කොම අපේ ටීම් එක කතා කරලා තමයි ගත්තේ අපි. නෑ මං කියන්නේ දැන් ඔබට තමයි සවුත් අප්‍රිකා වලින් මේ ඉල්ලීම එන්නේ. රාජතාන්ත්‍රික මට්ටමින් එන්න LTT කාලේ අපි ඔයගලට උදව් කරේ කිය. ඔබ නාම රාජපක්ෂට මේක කියනවා. මම ඔක්කොම ඇමතුමාටත් මේක ඔක්කොම විස්තරේ කියලා. ඊට පස්සේ ඔබ මේ සියලු දෙනා කැඳවල ගත්ත තීරණයක්ද එහෙම නැත්නම් තනියෙන් ගත්ත තීරණයක්ද? නෑ මේක අපේ අපි එක්සිකියුටිව් කමිටි එක අපේ ඔක්කොම එකව වෙලා ගත්ත තීරණයක්. මේ සියලු දෙනා එකඟ වුණා. අපි ඔක්කොම එකඟ වුණා ඊට පස්සේ රාජතාන්ත්‍රිකත් මේක අපි මේගොල්ලන් අපිට උදව් කරලා තිනවා අනිත් එක අපි අපිට බැරි කාලේ මේ මිනිස්සු ඇවිල්ලා තිනවා ඉතින් අපි දැන් පකිස්තාන් අපිට මේ මෙහි බෝම්බ යන කාලේ පකිස්තාන් ඉන්දියා සවුත් අප්‍රිකා හැම ආවා ඉතින් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන් මේ වගේ වෙලා ඒගොල්ලන් අපෙන් ඇත්තටම ඒගොල්ලන්ගේ ප්‍රෙසිඩන්ට් මට කතා කරලා කිව්වා මේක මේවා කරන්න එපා කොහොම හරි එන්න අපිට හැබැයි ලොකු සල්ලි ගානකුත් යනින්ද තමයි අපි බැලුවේ ඒක ලොකු loss එකක් වෙනවා කියලා ලොකු loss එකක් කියන්නේ අපි අපි හිතන් හිටියේ ගානට වැඩි අලුත් මෙන් දැන් ට්‍රේ මොනවාද ෆ්ලයිට්ස් ඔක්කොම බුක් කරලානේ යන්න තිබ්බේ මේකින්ද නෙමෙයි කොහොමත් යන්න ඕන මේ චාටර් ෆ්ලයිට්ස් වල එතකොට ඒගොල්ලෝ කිව්වද අපිට TV රයිට්ස් වලින් ලොකු loss එකක් වෙනවා මොකද බොක්සින් ඩේ මැච් එකක් ඒ නිසා අපිට ලොකු loss එකක් මේ නිසා කොහොමද නෑ එහෙම TV රයිට්ස් කතාවක් කියුණා ඒගොල්ලෝ කිව්වා අසන්ත ඩිමෙල් කියනම කිව්වා කියලා නෑ නෑ ඒගොල්ලන් කිව්වේ ෆිනෑන්ෂියලි ඒගොල්ලන්ට මේක loss එකක් වෙනවා කියලා ඇත්තටම වැළුවොත් සවුත් අප්‍රිකා දැන් බෑන්ක්‍රොප්ටින් සත්තර ගිල්ල තියෙන ක්‍රිකට් බෝඩ් එක. අස්ම ශම්මි සිල්වා මහත්මයා ඔබ කෙලින්ම කියන්නේ එදා ඔබ ගත්ත තීරණය ගැන අද ඔබ පසුතැවෙනවද? සවුත් අප්‍රිකා වලට යන්න හොඳ හිත ආරක්ෂා කරගත්තේ ගැන ගැටලුවක් නැහැ. නෑ මම පසුතැවිලි වෙන්නේ නැහැ. මම තීරණයක් ගත්ත නම් ඒක හරිය හෝ වැරදි මම ඒක බැක් කරනවා. ඔබේ තීරණය වෙනුවෙන් පෙනී සිටිනවා. මම මේ තීරණය වෙනුවෙන් මම පෙනී සිටිනවා. ඒ කියන්නේ දකුණු අප්‍රිකානු සහ එංගලන්ත අපි අපි දන්නවා ඔබ කිව්ව එක දෙයක් රටේ ස්වභාවය ඒක තමයි. එහෙම නම් ඉන්දියාවට වඩා අන්තයිනේ. ජයග්‍රහණය කතා කරන්නේ එකක් පෙරදුනාම ඒක තමයි කතා කරන්නේ. ඒක තමයි ස්වභාවය. ඒක ගැන අපිට ආගිය කළ වැඩක් නැහැ. සවුත් අප්‍රිකා සහ ඉංග්ලන්ඩ් මේ පරාජයන් පිට පිට තරඟ හතරක සීරීස් දෙකක පරාජයන්ගේ වගකීම ශම්මි සිල්ව සභාපතිවරයා විදිහට ඔබ බාර ගන්නවා. අනිවාර්යෙන් මම බාර ගන්නවා. හැබැයි මම එකක් කියන්න ඕන මේක චමුදිත සවුත් අප්‍රිකා ගියේ කී අප 6 දෙනෙක් ගිංජ වුණා. රයිට්? අපි හිතපු විදිහට අපි ප්ලෑන් කරපු විදිහට අපිට මුකුත් කරගන්න බැරි වුණා. මොකද අපේ ඒගොල්ලන් හොඳට පොහුණු වීම වල කරලා ගියේ. හැබැයි මේතන ඉන්ජරි එකේ උනේ මේගොල්ලන් අවුරුද්දක් විතර ක්‍රීඩකයෝ Tamange සෞඛ්‍ය තත්ත්වය බලාගත්තේ නැති ඉඳා. රයිට්? ඊට පස්සේ මම සවුත් අප්‍රිකා ටුවර් එක ගැන මම කිසිම මේක හැබැයි ඉංග්ලන්ඩ් ටුවර් එක අපේ ක්‍රීඩකයෝ තනිකර වග කියන්න ඕන. ඇයි අපේ ක්‍රීඩකයෝ? අපේ ක්‍රීඩකයෝ තනිකර වග කියන්න ඕන ඉංග්ලන්ඩ් ටුවර් එක ගැන. ගහපු පාරවල් අනිත් එක අපි 380ක් ගැහුවා. ඊට පස්සේ සෙකන්ඩ් ඉනිස් බැට් කරපු ඉතින් රයිට් මේ ඉංගලන්තේ ක්‍රීඩකයෝ ස්පිනර්ස්ලට මෙච්චර හොඳට ගහනකොට ඇයි අපේ ක්‍රීඩකයන්ට ගහන්න බැරි අපේ ක්‍රීඩකයෝ
හරි විදියට ක්‍රිකට් ගැහුවේ නැති එක තමයි උනේ මේක හරි විදියට ක්‍රිකට් ගැහුවේ නැතිකමද එහෙම නැත්නම් මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරපු විදියට 2011 අවසන් තරගයේ ඉන්දියාවේ වුණා කියලා පාවා දීමක් වෙන්න බැරිද නෑ කිසි මම ඒකට තනි කර වග කියනවා අපේ ක්‍රීඩකයෝ වග පාවා දීම වලට කිසිම පාවා දීමකට සම්බන්ධයක් නෑ ෂම්මි සිල්වා අපි දන්න විදියට දැඩි පාලකෙක් ඈ ඔබේ පාලන ස්වභාවය ගැන මම පිටින් අහලා තියෙනවා ඇයි ඔබ තීරණ ගත්තේ නැත්තේ ක්‍රීඩකයෝ කොවිඩ් කියලා ගෙදර ඉඳලා හරියන්නේ නෑ විරාට් කොහොල්ලගේ ට්‍රේනින් සෙෂන්ස් අපි දකිනවා මේ මොනවද කරන්නේ මේ මට එක්කෙනෙක් කිව්ව මම නම කියන්නේ නැහැ මත ප්‍රධානීය සිලෙක්ෂන් කමිටි වල අපේ ක්‍රීඩකයෝ කට පරිස්සම් කරගන්න දන්නේ නැහැ කනව කිසිම මේ අඩු ගන්න ෆිසිකල් ෆිට්නස් ඇත්තෙම නැහැ දක්ෂ ක්‍රීඩකයෝ ඇයි ඔබ දැඩි පාලකෙක් කියලා විනය පාලනය කරන්නේ නැහැ මෙහෙම නේ මම තමයි දැන් ගිය අවුරුද්ද පුරාම තිබ්බා කොවිඩ් තිබ්බම ක්‍රීඩකයෝ කියන්නේ දැන් මේගොල්ලන් කියන්නේ අපේ ළඟ රැකියාව කරන අපේ එම්ප්ලොයිස්ලා දැන් මේගොල්ලන් අපි මේගොල්ලන්ට ගෙවනවා දැන් ගිය අවුරුද්දේ මුළු කොවිඩ් එක තියෙද්දිම අපි මේගොල්ලන්ගේ සත පහක් මේගොල්ලන්ගේ අඩු කරේ නැහැ කොන්ට්‍රැක්ට්ස් වලින් ඔබ හිතන්නේ නැද්ද මේගොල්ලන්ට ගෙවන ගාන වැඩි කියලා නෑ දැන් ඉන්දක මම ඒකට එන්නම් දැන් මේක මේගොල්ලන්ට සත පහක් අඩු කරන අනිත් ලෝකේ හැම රටකම 30 40 කැපුවා අපිට වැඩි සල්ලි තියෙන රටවල ඕස්ට්‍රේලියාවත් කැපුවා ඒගොල්ලන් ක්‍රීඩ අපි එහෙම කරේ නැහැ හැබැයි ක්‍රීඩකෝ කියන්නේ මේගොල්ලන් මේ බබාලා නෙමෙයිනේ මේගොල්ලන් ඔක්කොම තාත්තලා මේගොල්ලන්ට ළමයි ඉන්නවා හුඟක් කට්ටියට පොඩි කොටසක් තමයි ඉන්නේ මේ ඉතින් මේගොල්ලන් මේ හොඳ පරිපූර්ණ මිනිස්සු මේගොල්ලන් දැනගන්න ඕන තමන්ගේ රැකියාව රැකගන්න මේගොල්ලන්ට මේගොල්ලන්ගේ පළවෙනිම එක කරන්න ඕන ගෙවල් වල මේ වගේ එකක් අපි ජීවිතේට හිතුවේ නෑනේ මේ කොවිඩ් එක එක සැරයක් ඇවිල්ලා ඊට පස්සේ මොන මාස දෙකක් විතරනේ වහලා තිබ්බනේ ඊට පස්සේ හරි මේගොල්ලන් ගෙනල්ලා ඒකල පළවෙනිම මේගොල්ලන්ගේ සල්ලි වේදම් කළා ජිම්නේසියම් මේගොල්ලන්ගේ ඒවා ඒගොල්ලන් හදාගන්න ඕනේ ක්‍රීඩකයන් තමයි අද රටේ ඉන්න ලොකුම පෝසතුන් කෝටිපතියන් හරි ඉතින් මේගොල්ලන්ට ගෙදර ජිම් එකක් නැද්ද ඒක තමයි කියන්නේ මම ඒගොල්ලන් අපි ඒගොල්ලන්ට ඒගොල්ලන් දැනගන්න ඕනේ ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක මොකක්ද ඇහුවොත් ඒ මම මේ නම් කියන්න යන්නේ නෑ ඇහුවොත් කියනවා මෙතන අරයාගේ ඉඩමනේ මෙයාගේ හෝටලේනේ ඇහුවොත් ආ මේ මූදා ළඟ මෙයාගේනේ අරයාගේනේ ඉතින් මේගොල්ලන් ඇයි මෙතෙන්ට ඔබ දැඩි පාලකෙක් විදිහට තීන්දුව తీරන ගත්තේ නැත්තේ නෑ මේකිට අපිට මම දැඩි පාලකෙක් විදිහට ඒගොල්ලන්ගේ ඔක්කො අපි හැම එකක්ම කරා අපිට මේ මේකෙදී අපි ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා අපිට ඉන්න බෑනේ මේ පිටිපස්සෙන් ගිහිල්ලා ඉන්න බෑ අපි පුළුවන් තරම් අපිට කරන්න පුළුවන් කරා දැන් අපි ඉස්සරහට ෆිට්නස් එකේ දැන් අපිව 6 දෙනෙක් ඒ වගේම තමයි මම ඒක කියන්නේ ඉන්දියාවේ LPL ගහලා කෙලින්ම ඒගොල්ලන් ගියේ ඔස්ට්‍රේලියාවට IPL ගහලා IPL sorry IPL ගහලා කෙලින්ම ඔස්ට්‍රේලියාවට ගියේ දැන් ඒගොල්ලන් ගිහිලා ඒක ඊතන හොඳක හැබැයි ඊතනත් 6 දෙනෙක් ගිංජු වුණා ඊතනත් right හොඳම ප්ලේස්ලා 6 දෙනා හැබැයි ඒගොල්ලන්ගේ ආදේශකයෝ ඊටත් වැඩිය හොඳට කරා ඉතින් අපෙත් ආදේශකයෝ ඉන්නවා right ඉතින් අපේ ආදේශක මම ඇත්තටම වෙලා තියෙන මම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ සභාපති වුණා මට බෑ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බැසිල් බකනේ තීරම් කමුටුවට මම කවදාක්වත් බලපෑම් කරන්න මේ සෙල්ලා මහත්මයා අපි කොහෙන්ද අපිට කොහොමද ආදේශකෝ ඉන්නවා කියන අසන්ත ඩිමෙල් කියනවා යාට කුසල් මෙන්ඩිස් ඩ්‍රොප් කරගන්න ඕන වුණා ඩ්‍රොප් කරගන්න යාට රිප්ලේස්මන්ට් එකක් නැහැ ඒ ටීම් එකක් නැහැ ඒ ටීම් එකක් අවුරුද්දකින් මැච් එකක් ගිහිල්ලා නැහැ ටූර්නමන්ට් එක ගහලා නැහැ ටුවර් එකක් ගිහිල්ලා නැහැ ඉතින් කොහොම අපිට රිප්ලේස්මන්ට් එක මම එතන තනි කරම ඒක බොරුවක් චමුදිත මම ඔයාලට කියන්නම් ගිය අවුරුද්දේ කිසි ලෝකේ කිසිම රටක ඒ ටීම් තියා කිසි ටුවර් එකක් ගියේ නැහැ ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ මම කියන්නේ 2019 අපි A team tours 4ක් ගියා under 19 tours 4ක් ගියා development squad tours 3ක් ගියා මේ A අවුරුද්දේ තමයි ලංකාවේ වැඩිපුරම A team උයි under 19 උයි development squad උයි ගියේ right ඉතින් ඒකෙන් තමයි අපි ක්‍රිකට් එක උඩරි ගිය අවුරුද්දේ අපිට A team ගහන්න තියා අපිට කිසිම මේ normal tee එකක්වත් ඔබතුමා දන්නවනේ මම ඒකේ දැන් ඔබතුමාට දෙන්නම් ඒ කොලේ ඔබතුමා බලන්න අපි ගියේ ටුවර්ස් ඔබතුමා කියයි මේ කවුද මේ බුරුණි කියලා තියෙන්නේ කියලා මොකද මේ අවුරුද්දට මිනිසුන්ට අමතක වෙලා ක්‍රිකට් කණ්ඩායමේ විනය හැදීමේ වගකීම තියෙන්නේ කණ්ඩායමේ මැනේජර්ටද සිලෙක්ෂන් කමිටි එකේ චෙයාර්මන්ටද ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රෙසිඩන්ට් විදියට ඔබටද ක්‍රිකට් පළවෙනියෙන් පටන් ගන්න ඕන මැනේජර් එක මැනේජර් මැනේජර් සිලෙක්ටර්ස් ඊට පස්සේ තමයි හැබැයි අපි තමයි තීරණ ගන්න පොඩක් ඉන්න එක මැනේජර් ඔව් හරි ඒගොල්ලන් අපිට කියන්නේ කවුද සිලෙක්ෂන් කමිටි ප්‍රෙසිඩන්ට් සිලෙක්ෂන් කමිටි එකට ඊට පස්සේ එනවනේ නෑ ඒ කියන්නේ මේ දෙකම දරුවා අසන්ත ඩිමෙල් ඊළඟට ඔබටද ෆයිනල් ඩිෂන් එක ගන්නේ අපි ෆයිනල් ඩිෂන් එතනින් කිව්වට පස්සේ ඩිෂන් එක ගන්නේ ඔබ ඩිෂන් ගන්නේ අපි හරි එතකොට ඩ්‍රෙසින් රූම් එක ඇතුළේ ක්‍රීඩකයෝ කාඩ් ගහනවා නම් ඔව් මේ කාන්තා ඩොක්ටර්ත් එක්ක ලිංගිකව හැසිරෙනවා නම්
මේවා පිළිබඳ වකීම එන්නේ ඔබට අන්තිමටද ඔබට වකීමක් ඇවිල්ලා නැද අසන්ත නිමෙල් කියනවා මම කිව්ව ක්‍රිකට් බෝඩ් එක මට ශම්මි කතා කරලා ඉවෙලම ඇහුවා දැකලා අර මොකද රත්තර කාඩ් ගහන්නේ කියලා ඉතින් ඒගොල්ල ඇක්ෂන් එකක් ගන්න ඕනේ මගේ නෙමෙයි වකීම නෑ එතකොට නෑ මේකනේ සම්මුදිත දැන් මේකේ ඒගොල්ලන් එවලේ කාඩ් ගහනවා කියන්නේ ඒක අර ටීවී එකේ පෙන්නපු ඉඳ අපි දැක්කා ඔබ ඇහුවද කතා කරලා මම ඇහුවා මොකද්ද මේගොල්ලන් මේ කරන්නේ මැච් එක යන වෙලාවේ මැච් එක බලන්නේ නැද්ද කියලා හැබැයි ඉතින් ඒක මේ ලොකෝ මේක ලොකුවට මාධ්‍ය මේවා දැක්වට ඒක මම නම් හිතන්නේ දැන් මේ සමහර වෙලාවට ඒගොල්ලන්ට සමහර වෙලා තියෙනවා ඒගොල්ලන් නිකන් ඉන්නකොට ඒගොල්ලන් මේක කරනවා හැබැයි ඒක ඇත්තටම උනේ අපි වැඩිපුර ප්ලේයර්ස්ලා ගෙනියන්න දීපු එකෙන් තමයි ප්‍රශ්නේ උනේ මම ඊට පස්සේ කතා කරලා ඊළඟ දෙවෙනි මැච් එකට හිටපු ඔක්කොම කට්ටිය මේ කොළඹට ගෙන්න ගත්තා right වැඩිපුර අය ඔක්කොම ගෙන්න ගත්තා එතන ඉඳලා වැඩක් නැහැ නේ ඒගොල්ලන් හරිද අපි බැලුවේ මේ ඉන්ජෝ වුණොත් රිප්ලේස්මන්ට් මොකද අපිට අපි ඉන්නේ මේ මේ බබල් එකේ ඉඳලා පිටින් ගේන්න බෑ ඉතින් මේගොල්ලන්ගෙන් තමයි රිප්ලේස්මන්ට් ගන්න ඕන ඉතින් ඒකින්ද තමයි වැඩිපුර තියාගත්තේ ඊට පස්සේ දෙවෙනි එකෙන් පස්සේ අපිට රිප්ලේස්මන්ට් ඕනේ නැහැ නේ ඒගොල්ලන් ඔක්කොම ටිකම මම ගෙන්න ගත්තා පළවෙනි දෙවෙනි පටන් ගන්න ඉස්සෙල්ලම right ඉතින් ඒ වගේ අපි දැන් ඒකට මේ මේවා කරලා අපි වෝන් කරලා තියනවාද අපි ඒගොල්ලන් ඉස්සරහට බලන්න මම අපි දැන් ඉස්සරහට फिटनेस नहीं पलवे अभी दिन कंट्राक्ट अपे सिलेक्टर्स देना कंट्राक्ट प्लेयर्स अभी सिलेक्ट कर देंट ईट पे अभी कंट्राक्ट देनकोट एक दानवा पलवे टेस्ट फिटनेस टेस्ट के फेल सीएट मेचर गा कपन लघु गा देवनी फेल तव सीएट गा कपन फिटनेस टेस्ट ඔබ ෆිට්නස් ටෙස්ට් එක ගැන ඔබ වග කියනවාද ෆිට්නස් ටෙස්ට් එකේ රිපෝට් එක ගැන ඔබ වග කියනවාද ඒ ඔක්කොම වෙන්නේ අපේ ට්‍රේනර්ස්ලා ඔ ෆිට්නස් කට්ටිය කරන්නේ නෑ ඔබ ෆිසියෝ මැසියෝ පිළිබඳව වග කීම බාර ගන්නවද මම වග මම අහන්නේ මාධ්‍ය අනේ ඒවා මම අහන්නේ ඒකයි මම අහන්නේ ෆිසියෝ මැසියෝ වැරදි ආකාරයට ව්‍යාජ ෆිට්නස් රිපෝට් හදලා මේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ නම් තිර මම මෙතන කියන්නේ නෑ වෙස්ට් ඉන්ඩීස් ටුවර් එක ළඟ එනවා පෝස්ට්පෝන් කළා මම දවස් කීපෙන් ආයි දැන් යනවන්න උනේ ඒ ටුවර් එකේ ජේෂ්ඨ ක්‍රීඩකව රිජෙක්ට් වෙච්ච අයගේ නම් දාලා තියෙනවා කියලා ෆේල් වෙච්ච අය ඔබ මේක පිළිබඳව දන්නවද නෑ ඒක ඇත්තටම ඒක බොරුවක් අපිට ආරංචියක් ආවා සමහර ෆිට්නස් ට්‍රේනර්ස්ලා හරි මේ හරි විදියට වැඩේ කරන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලන් අපි හිතන විදියට ඒගොල්ලන් කරන්නේ ඒ කියන්නේ වංචාවක් කරනවා වංචාවක් නෙමෙයි ඒගොල්ලන්ගේ ඇබිලිටි එක නෑ එතන මේවා ගන්න අනිත් එක ප්ලේස් ලව කන්ට්‍රෝල් ගන්න ප්ලේස් ලා ඒකල එක යාළුයි අර ඒ වගේ ඕක තමයි අනාපුංචි ඒවා කිව්වේ ඇයි මම ඩෙව්වට් මෝර් ගිනාවේ ඇයි මං ඇලෙක්ස් කන්ට්‍රෝල් ගිනා මේගොල්ල අයියා මල්ලි ලංකාවේ අය ගත්තොත් ඒකේ ප්‍රශ්නේ ආනත් ටිකක් වැඩිපුර ගියාට මේ යාළුකම වැඩි ඉතේ අපේ ක්‍රිකටර්ස් ලගේ හරි පුදුම පඬිතකමක් නේ තියෙන්නේ ලොකු ලෙවල් එකනේ ඉතින් ඇයි ඔබත් මේ වගේ තත්ත්වෙට මේ පැත්ත නෑ මේක වුණේ දැන් අපි මෙහෙමයි අපි ෆොරින කෙනෙක් ගිනාවත් සම්මුදිත අපි කරන්න ඕන අවුරුද්දකට එකමාරකට වැඩි තියාගන්න නරකයි මොකද ඒක ඒගොල්ලනුත් මේගොල්ලන් එක්ක යාළු වෙනවා ඊට පස්සේ රයිට් ඉතින් ඒකින්ද අපි දැන් මේක හොඳ පාඩම් මේවා අපිට මේ ක්‍රීඩකිය ඔබවත් පාලනය කරනවද නෑ කිසිම ක්‍රීඩකයෙක් මම ක්‍රීඩකත් එක්ක එහෙම මේවා වෙන්නේ නෑ මොන හරි ලොකු ප්‍රශ්නයක් වුණොත් ඇරෙන්න මම ක්‍රීඩකත් එක්ක එහෙම මේකක් නෑ ඒගොල්ලන්ට සමහරවිට අපි කතා කරලා කියනවා මේක වෙන්න ඕන කියලා අපි කියනවා ඒ ඇරෙන්න ක්‍රීඩකයන්ට මාව පාලනය කරන්න හම්බෙන්නේ අපි එහෙම ක්‍රීඩකයන්ට පාලක මණ්ඩලයේ සභාපතිවරයා විදිහට ඔබ බයද නෑ කිසිම බයක් ඔබ තීරණයක් ගන්නව නම් ගන්නව බය වෙන්නේ නෑ කිසිම බයක් ඇන්ජලෝ මැතිව්ස් එක විදියයි කුසල් මින්ඩිස් එක විදියයි කියලා මේ තරහ තීරණ මනෝ විදියට ගන්නෑ නෑ ඔබ එහෙම කිසිම දෙයක් නෑ එහෙම නෑ හැම එක්කෙනාටම මම එක විදියට සලකන්නේ ඔබ අද ඊයේ ක්‍රිකට් පාලක මණ්ඩලයට ආවා නෙමෙයිනේ ඔබ මීට පෙර භාණ්ඩාගාරක විදියට හිටියා කමිටි මෙම්බර් ක්‍රෂෙන් හිටියා මොකද ડોක්ටර්ගේ ඉෂුව එක මේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ මේ ලේඩි ડોක්ටර්ත් එක්ක ලිංගික වැහැසුරුනා කියලා ඉස්සෙල්ලා මේක ඇත්තද පරීක්ෂණ ප්‍රවත්වනව නේද මම මේම චමුදිත මේක තනිකර एक माध्यवेदी पोड़ी क्लिप मेगा गिया वाट्सएप हरियटे माध्यवेदिया ये विलावे अंदेट इंदलागीत में एक दमी राइट मेक मम कि हरि असाधारण वेडक मेक ईट पास नम उम मेक पिकरे ईट पास अभी टग्गा असंत मेलंगे उम रिपोर्ट सरगन बेलुआ मेक तनि बोरुआ बोरुआ हेम दिया वेला मेहमने डॉक्टर गिये डॉक्टर इसर एल पी एल के ओ डॉक्टर तमाय एक मम वगकीन एक केस तो तानिकर बलागत मे डॉक्टर डॉक्टर मे स्पोर्ट्स मिनिस्ट्री के अब उन्हें मैं साउथ अफ्रीका गिया साउथ अफ्रीका गिया मैं उखम अपे काटिए प्लेयर्स उखम इकटे मैं तमाय गीला बल अपने कोविड ज्ञान अभी मैं कि तमें रिपोर्ट गाते अभी अपे वरिएगा तीपे कोविड सर इतने गीला अपने रिपोर्ट हरी गीला इट पास मैं हिटिया इट पास मितंट आवा मितंट अविल मितने
මම මම කියනවා එක වරදක් අපි කරා අපි සාමාන්‍යයෙන් ලේඩි කෙනෙක්ව ඩ්‍රෙසින් රූම් එකට යවන්නේ නැහැ. ඒක තමයි යන්න දුන්නේ. නෑ මේක අර සවුත් අප්‍රිකා ගිහිල්ලා මෙයා ආපු ඉඳලා මේක ප්ලේයර්ස් ලා දෙන්නේ තුන්දෙනෙක්ගේ ඉන්ජරිස් මොනවාද තිබිලා මෙයා ගිහිලා තියෙනවා. රයිට්. ඊට පස්සේ දෙවෙනි මැච් එකේදී අපි ඒක නවත්තලා දැම්මා. දැන් ඉස්සරහට කිසිම ලේඩි කෙනෙකුට ඔබ කොහොමද ඔය තරම් දැඩිව කියන්නේ එවැනි කිසිම සිදුවීමක් ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ ලේඩි ඩොක්ටයි ක්‍රීඩකෙයි අතර ඇති වුණේ නැහැයි කියලා දැන් ඔබ මේක දැක්කෙත් නැහනේ ඔබ ඔබ මාධ්‍ය රිපෝට් එකක් විවේචනය කරනවා. ඒතර කොහොමද මේක කියන්නේ? දැන් මිකී ආතේ කියනවා මේවා රබිෂ්. එහෙමයි කියන්නේ. හරියට හරි. ඔව් ඒ කොහොමද ඔබ නැහැ කියන්නේ මට කියන්න. අපි නැහැ කියන්නේ අපි මේවා ඔක්කොම චෙක් කරා. චෙක් කළා. අපි ඔක්කොම බැලුවා ඔක්කොමගෙම CCTV චෙක් කළා. නැහැ CCTV චෙක් කරන්න උමනාවක් නැහැ. මොකද CCTV ඒ හැම ෆ්ලෝ එකේම ඉන්නවා PhD MSD ලා ඔක්කොම ඉන්නවා. අපි බැලුවා මේක මේක තනිකර පොඩි මේකකින් ගිහිල්ලා ලොකු විදියට මේක ලොකුවට ගියා මේක හරි අසාධාරණයි ඒ ළමයි අපේ ක්‍රීඩකයොන්ට ඒ වගේම ඩොක්ටර්ට ඩොක්ටර් ළමයි ඉන්න ඩොක්ටර් කෙනෙක් හරිද මේක ගියේ මාර ලොකු විදියට ගියා සමුදු ඔබ හිතන්නේ නැද්ද සභාපතිවරයා විදියට ක්‍රිකට් කණ්ඩායමේ වැඩවලට ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු වයිෆ්ලා ඇඟිලි ගහනව වැඩි කියලා මේ ඇති වෙන ප්‍රශ්න ශ්‍රියාන් ජයසූරිය තිසරගේ වයිෆ් එක රණ්ඩු වෙනව තිසරගේ වයිෆ් මාලිංගගේ වයිෆ් එක රණ්ඩු වෙනව ඈ කණ්ඩායමේ කොයිද සමගියක් කෑලි කෑලි වලට කණ්ඩායම කැඩලා තියෙන්නේ මම පේනවා අපිට ඔව් දැන් මේක චමුදිත අද ඊ එකක් නෙමෙයි මේක ඉත ඉස්සෙල්ලා තෝවල තිබ්බා හරිද හැබැයි මේ මොනාද ඒ Facebook කරවම යන්නේද ඒ කාලේ නැතිඳ මේවා එළියට ආවේ නෑ හරිද ඉත මේකේ මේ එදා තිසරට මං කිව්වා තිසර මගෙන් ඇහුවම තිසර ඔයා පැටලෙන්න යන්න එපා මේක ඒ මිනිස්සයා දැන් ලංකාව අතහැරලා යන්නේ හරිද ඕනෝ දෙයක් කියන්නේ කියලා අපි එයාට මං හිතන්නේ එයාගේ බිරිඳ කියන්නේ නැති මේකට මං එයාට කිව්වා මේකට මේවා කරන්න යන්න එපා රිප්ලයි කරන්න එපා කියලා රිප්ලයි කරන්න එපා කියලා හැබැයි ඉතින් එයාගේ මේක එයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නේ එයාගේ බිරිඳත් එක්ක ඔබ පිළිගන්නවද මේ වයිෆ්ලා හින්දා හරි වෙන ප්‍රශ්න නිසා හරි ක්‍රිකට් කණ්ඩායමේ සමගිය අද නැති වෙලා එක්කෙනෙක් එක්කෙනෙක් ටීම් වර්ක් එකක් නැහැ කියලා සමහර විට එකක් දෙකක් වෙන්න පුළුවන් හැබැයි ඉතින් ඒක අපි දැන් අපි ඉස්සරහට ගන්නවා වයිෆ්ලා කාටවක්වත් මේ ඔය වයිෆ්ලා එක්ක මේව කරන්න බැරි වෙන්න විදියට අපි කරනවා ඉස්සරහට ඒකලංග යවන්න බැරි වෙන්න ඔය ටුවස් වලට මේ 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 ඉන්සිඩන්ට් එක ලොකු ඉන්සිඩන්ට් ඔබ හිතනවාද කවුරු හරි සිලෙක්ෂන් කමිටී එකට එන අලුත් ප්‍රෙසිඩන්ට් මේ 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 ටීම් එක එකතු කිරීම පිළිබඳව ලොකු වැඩක් මුලින්ම කරලා ඉන්න වෙයි කියන එක ඇත්තටම මේකේ දැන් නෙමේ ප්‍රශ්නේ තිබ්බේ චමුදිට ගිය අවුරුද්දේ අපි දින්නනේ මේ සවුත් අප්‍රිකාව වල ඊට ඉස්සෙල්ලා ගිය ඔස්ට්‍රේලියානු ටුවර් එකේ ඒකේ තමයි මේ හුඟක් ප්‍රශ්න තිබ්බේ කැඩිලා කැලි කීපකට කැඩිලා දැන් කැලි කීයක විතර කැඩිලාද නෑ දැන් කැඩිලා නෑ ඇත්තටම දැන් කැඩිලා නෑ දැන් මේගොල්ලෝ ඒකේ තමයි කැඩිලා හුඟක් තිබ්බා එතකොට හිටියේ හරින් ෆර්නාන්ඩෝ ඇමතුමා අපි කතා කරලා කෝච්චුවත් මෙහාට ගෙනල්ලා මම සවුත් අප්‍රිකා ඉඳලා ඉමීඩියට්ලි ගෙන්නවා කෝච්චු ගෙනල්ලා ඔක්කොම මේව කරලා අපි පැච් අප් කරා බැච් එක මැච් දෙකම දිනු ඊට පස්සේ හොඳට කරගෙන ගියා දැන් ඔයා කිව්වා වගේ මේ එහෙම එකක් නැහැ ඔතන මට කියන්න ක්‍රිකට් කණ්ඩායමේ සිලෙක්ටර් විදියට හිටියේ අසන්ත ඩිමෙල්ද ප්‍රෙසිඩන්ට් විදියට එහෙම නැත්නම් බෝනගේන් කියන කණ්ඩායම බෝනගේන් කියන ආගමික කණ්ඩායමේ ප්‍රධානිය වශයෙන් කටයුතු කරන පාස්ටර් ජෙරොම් ෆර්නැන්ඩෝද ඒ ඔක්කොම බොරු හරි ලොකු බොරුවක් ඒක දැන් මට මන් දැක්කා මමත් බෝනගේන් කියලා තමයි මගේ නම මම කතෝලිකද ක්‍රිස්තියානිද මම කතෝලික ක්‍රිස්තියානි මම හොඳ බෞද්ධයෙක් ඔබ කන්වර්ට් උනේ මම කන්වර්ට් මගේ වයිෆ්ලා වයිෆ් කැතලික් මගේ දුවලා දෙන්න ඒ ඔක්කොම කැතලික් හැබැයි මම හොඳ බෞද්ධයෙක් ඒ වයිෆ්ලා එහෙම බෝනගේනුත් නෙමෙයි නෑ ඒ කවුරුත් බෝනගේන් නෑ මගේ කවුරුත් බෝනගේන් ඔය බෝද ඔය බෝනගේන් අය මේ සෙෂන්ස් යාඥා මෙහෙයන් කරනවද ටීම් එකට ඒ තනි බොරුවක් ඒක තනි බොරුවක් උනේ ඔය 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 ඕක ආවේ කවුද මේක හැදුවේ ඒක හදපු එක ඕක ආවේ ඉස්සෙල්ලා හිටපු කෝච් චන්දිකාතුරු සිංහගේ ඒ කාලේ ආපු එකම තමයි මේක ආවේ නැත්තට මේක උන්නේ නෑ චන්දිකාතුරු සිංහ කාලේ මන් දන්නේ නෑ මම වයිෆ් බෝනගේන් උනේ මම ඒක නම් දන්නේ නැහැ. ඒ නිසා මේ ටීම් සිලෙක්ෂන්ස් වලදී හරි බලපෑම් කරනවා. ඒ බොරු ඒ බොරුව. අපේ කියන්නේ කවුද ටීම් සිලෙක්ෂන් වලින් ඉන්නේ බෝන ගේන් කියලා? මම දන්නේ නැහැ. මේ තියෙන විදිය මම නම් කියන හොඳ නැහැ. කැමති නැහැ. මොකද
ක්‍රිකට් බෝඩ් එකේ හැම කෙනාගේම ඔබේ ඉඳලා නම් තින බොන ගේම් කියලා. සිලෙක්ටර්ස් ලාගේ නම් තින බොන ගේම් කියලා. ඔව් ඒක තමයි. ටීම් එකේ බොන ගේම් කියලා කියනවා. දැන් මන් දන්නේ අසන්ත බොන ගේම් වෙන්න ඇති. ඇෂ්ලි ඩි සිල්වා කැතලික්. ජෙරොම් ජයරත්න කැතලික්. රයිට්? ඔයගේ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා. දැන් මේක මේ මෙහිමයි අපේ ඉන්න හොඳම 15 දෙනා මුස්ලිම් කියන්නේ. දැන් බලන්න ඔයා හොඳම උදාහරණ ගන්න අපේ ෆුට්බෝල් ටීම් එක. 11 දෙනෙක් ඉන්නවා මුස්ලිම්. ශ්‍රී ලංකාවේ 15 දෙනා ඇතුළත 11 දෙනෙක් ඉන්නවා මුස්ලිම්. ඔබ නාලන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙක්නේ. හරියටම නාලන්ද විද්‍යාලයේ ක්‍රිකට් කැප්ටන්. හරියටම. පළමු පෙළ ක්‍රීඩා කරලා තියෙනවා. කොහොමද ආනන්ද නාලන්ද ක්‍රීඩකයන්ට ටීම් එක ඇතුළේ ඉඩක් තියනවද? නෑ. ආනන්ද නාලන්ද ක්‍රීඩකයෝ හොඳ ක්‍රීඩකයන් තාම මේ හුඟක් කාලෙකින් තාම ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට තමයි ඉස්සර උනේ මේකයි චමුදිත ඉස්සර ටීම්ස් 10කින් විතර තමයි අපි සිලෙක්ට් කරේ කොළඹ. දැන් මේක ගිහිලා තිනු අවුස්ටේෂන් එක. ආනන්ද නාලන්ද ටීම් එකේ හොඳ ක්‍රීඩකයෙක් දැන් එදාට පස්සේ අද නැත්තම් ඒකේ වකීම ඔබ බාර ගන්න ඕනේ. මම බාර ගන්න ඕනේ. ඇයි ඔබ නාලන්ද කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් නාලන්ද හිටපු ක්‍රිකට් කැප්ටන් සහ කෝ අපේ ස්කූල් ක්‍රිකට් මම මෙහෙමනේ මම පාසල් ක්‍රීඩා කෝ නෑ පාසල් ක්‍රීඩා නාලන්ද නාලන්දනේ විතරක් නෙමෙයිනේ පාසල් ක්‍රීඩා කියන්නේ පාසල් ක්‍රීඩා කියන්නේ ලුම්බිනි එක. ඔයා බල ගන්නකො ඉස්සර ලුම්බිනි කියන්නේ අපි මේ කොළඹ ඉස්කෝලවල ගහන්නේ ලුම්බිනි කොළඹ තිබිලා. එතකොට අම්බලංගොඩ ධර්මාශෝක රයිට් දැන් බලන්න වැඩිපුරම ක්‍රිකටර්ස් ලයින්නේ ඔය 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 බෙල්ට් එකෙන් එන්නේ. එතකොට මෙහෙන් කඳාන දිමැසන ගුරුකුල කැලණිය රයිට් ඒ වලින් තමයි මේ ක්‍රිකටර්ස් ලයින්නේ දැන්. හරි අපි අවසන් විනාඩි කීපයට එමු. මට කියන්න දැන් මේ 31කට කලින් ඉලෙක්ෂන් එක තියන්න ඕන. ඩේට් එක ඉලෙක්ෂන් මේ 20 ඉලෙක්ෂන් එක. ඔබ සූදානම්. මම සූදානම්. හරි. දැන් ඔබ තරඟ වදිනවා සභාපතිවරයා. හරි හරි. කවුද ඔබේ ප්‍රතිවාදියා? දන්නේ නැහැ තාම නම් කවුද කියලා එක එකනා එක එක කතා කියන මම දන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ රටේ තියෙන ලොකුම මතය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එක හොර ගුහාවක් මේගොල්ලෝ සල්ලි හොරා කනවා ඕක තමයි ක්‍රිකට් රයිට්ස් වලින් මෙන්න නම් කියන හොඳ නැහැ මෙන්න මේ ඇමතිවරයා ගත්ත කුට්ටිය මෙන්න මේගොල්ලන්ට ආපු කුට්ටිය මේ ඔබ පිළිගන්නවනේ මේ පුටුවට වාඩි වෙනකොට මේක හොර ගුහාවක් කියන මතය එළිය දෙනවා වැඩි ඕනේ අර්ජුන රණතුංගගේ ඉඳලා ජේෂ්ඨ ක්‍රීඩකයන් මේ කියන කාරණාවක් ඔබ මොකද කියන්නේ මේ කාරණාව ගැන හොඳ ප්‍රශ්නයක් චමුදිත ඔයලෙන් ඔය හැව්වේ මේකේ ඉන්ටරිම් කමිටි ආපු දවස් ඉඳලා ඉන්ටරිම් කමිටි එකෙන් තමයි ලංකාවේ වර්ල්ඩ් කප් එකක් කරා පළවෙනි ලෝකේ තියෙන පළවෙනි රට වර්ල්ඩ් කප් කරලා බෑන්ක්‍රප්ට් උනේ එක CDs ඔක්කොම උස්සන් ගියා මෙතන එතකොට ඉන්ටරිම් කමිටි කාටවත් වග කිව්වේ නැහැ මම කියන්නේ දැන් මෙච්චර කල් මේකලන් කියන හොරගුවාවක් කියලා එක මොකක් හරි ඒකලන්ට අල්ලගන්න පුළුවන්කමක් තිබිලා තිනවා දැන් මේ සැරේ ටීවී ඩීල් එක ගියා කිසිම විනය දන්නේත් නැහැ මේ ටීවී ඩීල් එක ගියා ICC කෙනුත් ඇවිල්ලා තමයි ටීවී ඩීල් එක ගියේ ටීවී ඩීල් එක යනකොට මුදල් එනකොට කවුරු හරි ඒජන්ට් කෙනෙක් ඇවිල්ලා මැදට බෝඩ් එකකට මට මිලියන 7යි මට 3යි මේ විදිහට නෙගෝෂিয়েට් වෙනවා නේද අමතර කොටසක් කරනවා මං කියන්නේ හිටපු අමතිවරුන්ට මං නාමල් ගන්න මේ කතාව මම දැනුවත් කාලෙක ඉඳලා එහෙම එකක් උනේ නැහැ මොකද ඔබ මේ අදියේ සභාපති වුණාට අදී නෙමෙයි මේ අවුරුදු දෙකකට කලින් සභාපති වුණා ඔබ මේ කාලයක් තිස්සේ මේ ට්‍රෙෂරර් නෑ මම ට්‍රෙෂරර් මම අවුරුදු දෙකක් හිටියා ට්‍රෙෂරර් ඇයි තිලංගට මෙච්චර චෝදනා එල්ල වෙන්නේ මේක වෙලා තියෙන්නේ චමුදිත මෙතන හැම එකනම් දැන් මේ මට දැන් මටත් සමහරට ඔය ඒක චෝදනා එනවා දැන් අර LPL එක ගැන කියලා මම දැක්කා දාලා තිනවා අපි ඔක්කොම මම ඒකයි කියන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් මේකේ තියෙනවා ක්‍රීඩා නීතියක් මේකෙන් පුළුවන් අපිව ගෙනියන්න උත්සාහ විගිනිලා නම් මොන හරි අපි හොරකම් කරලා දිනවා අපි වැරදිලා අවුරුදු 10 කිරයන්න පුළුවන් එතකොට මීට පෙර එල්ලවෙච්ච ප්‍රබල චෝදනාවක් තමයි ක්‍රිකට් බෝඩ් එකට එන්න තිබුණු සල්ලි මේ 10 ස්පෝර්ට්ස් වලින් එන්නේ නැතුව හඳුනා නොගත්ත හොංකොං account එකකට ගියා කියන කතාව. ඔය සල්ලි ඇයි ආවේ නැත්තේ ක්‍රිකට් බෝඩ් එකට කියලා. නෑ දැන් ඒක ඔයා හොඳ කතාවක් කියලා අපි ඒක දැන් CID කේ දාලා තිනවා ඒකට කේස් එක. ඒ කාලේ ඔබ ට්‍රෙෂරර්. නෑ. ඒක අන්න ඕක තමයි වැරද්ද. ඒ කාලේ හිටියේ ෆයිස් මුස්තවා ඇමතිතුමාගේ කම්පියුටර් ඔතොරිටි එකක් තමයි ඒ කාලේ හිටියේ මේක වෙනවා මම ට්‍රෙෂර නෙමෙයි මේ ඔක්කොම හුඟක් මාධ්‍ය වලින් දැන් මම දැක්ක සමහර මාධ්‍යෙන් කියනවා මේ 180ක් දා මේ අපි අපේ ඇඟට තල්ලු කරන්නේ අපි හිටියේ නෑ ඒ කාලේ ඔබට කියන්න පුළුවන් ද ශම්සෙල්ලා මහත්මයා මේ රටේ ජනතාව දිහා බලාගෙන මම දූෂිතයෙක් නෙමෙයි කියන එක අනිවාර්යයි හැබැයි මේ ඔය පුටුවේ වාඩි වෙච්ච අය දූෂණයට සම්බන්ධයි කියන චෝදනාව ඔබට බැහැර කරන්න බෑනේ ඔබට හැම කෙනාම සුද්ධ කරන්න බෑනේ නෑ නෑ මම ඒකට මේ මම දැනුවත්ව කිසිම එක්කෙනෙක් දූෂණයට සම්බන්ධ වෙලා නෑ මේ මොකද කිසිම එක්කෙනෙකුට ඔප්පු කරලා නෑ එහෙම එකක් රයිට් එක එක කතා තියෙනවා මේ චමුදිත ඕන මිනිහෙකුට දැන් අර ඩොක්ටර්ගේ කතාව වගේ ඕන මිනිහෙකුට මේකට කතාව දාන්න පුළුවන් එක පොඩි මේකයි ගින්දර
පොඩි එක ගින්දරයි තියන්න ඕන මුළු එකම ගිනි ගන්නවා ඊට පස්සේ තරඟ පාවා දීමේ චෝදනාවන්ට එල්ල වෙලා තියෙන රවින් වික්‍රමරත්න ඔබේ කණ්ඩායමේ උපසභාපතිවරයා පානුදුර සහ කළුතර ක්‍රීඩා සමාජය අතර report එක release වෙලා තියෙනවා අර්ජුන කුවා මන් නාමල්ට කිව්වා නාමල් කුවා පොඩ්ඩක් ඉන්න අයියේ මේ tournament එක ඉවර වෙනකන් කියලා ඔව් තාමත් ඔබේ team එකේ member කෙනෙක් නෑ නෑ ඔය ඕක තමයි කියන්නේ දැන් අර්ජුන ළම match fixing කියන්නේ සල්ලි දීලා fix කරන්න ඕන right ICC එකේ තියෙනවා මැච් එකක් මේ මේ මැච් එකේ රිසල්ට් එක වෙනස් කරන්න ඒක මැච් ෆික්සිං එකක් නෙමෙයි මේකේ සත පහක්වත් මෙයා මේ අරගෙන මැච් වෙයි දැන් මේකම අර්ජුන රන්දුංගල ICC එකට යවුවා මොකද මේක කියන්නේ මේ මේ report එක ICC එකෙන් තමයි මැච් ෆික්සිං නම් report මේව කරන්න ඕන ඒ කියන්නේ මේක සල්ලි ගත්තට අතුරට වෙන ෆික්සිං එකක් වෙලා තියෙනවා නෑ ෆික්සිං වෙලා නෑ මේකේ ෆික්සිං වෙලා නෑ report එක result එක ඇවිල්ලා තියෙනවා report එක ඊට පස්සේ අපි තව report එකක් කරා අපි ජස්ටිස් මාරසිංහව දාලා මේක කරා ඒකේ මොකද කියන්නේ ඒකේ කිසිම චූතිතයට කැඳවලක්වත් නෑ ඒතර අර්ජුන කියන්නේ බොරුද අනිවාර්යෙන් බොරුයි ඒ අර්ජුන්ට මේක පුළුවන් නේ මේ ICC එකට දාන්න ඇයි අර්ජුන ICC එකට දාන්නේ නැත්තේ මැච් ෆික්සිං කරන්න දැන් අපේ ඉන්නවා ක්‍රීඩකයෝ 4-5 දෙනෙක්ව ICC එකේ රයිට් ඒ ඔක්කොටම දෙන්නේ කුණ දැන්ටම මේ 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 හම්බෙලා තිනවා දඬුවම් රයිට් තව කට්ටියක් ඔයිට ඉස්සලා දඬුවම් දීලා ඉවරයි තව දෙන්නෙක් ඉන්නවා මේකේ ඉතින් ඒ වගේ මේකත් දාලා ICC එකෙන් මේ මේ මේව කරන්න පුළුවන් ඒක ඒක කරේ නැහනේ ICC එකට දැම්ම මේ කොල්ලන් මේකේ ICE කේස් එකක් නැති ඉඳ ICC එක ගත්තේ නැහැ මට කෙලින්ම දැන් උත්තරයක් අවශ්‍යයි ශම්මි සිල්වා ස්වාධීන පුද්ගලයෙක්ද ඔබ කාගේ හෝ පාලනයට නැටවෙන රූකඩයක්ද මේක ඔක්කොම අපේ මෙම්බර්ස්ලා දන්නවා මම කාරුවක්වත් කියන දෙයක් අහන මිනිහෙක් නෙමෙයි මට හිතන්න පුළුවන්ද මේ ඉන්නේ ශම්මි සිල්වායි කියලා එහෙම නැත්තම් මේ ඉන්නේ තිලංගයි කියලා මට වෙලාවකට හිතුනොත් එහෙම නෑ කිසිම දවසක එහෙම වෙන්නේ නෑ තිලංග සුමතිපාල සභාපතිවරයා වශයෙන් ඉල්ලන්න හිටපු එක තමයි ඔබත් සභාපති සහ උපසභාපති විදියට ඇප්ලයි කරලා අහම්බෙන් තිලංගට බැරි වෙච්ච එක තමයි ඔබ තරම් කළේ මොහාන්ඩි සිල්වා ඉල්ලන්න හිටියේ හරි මොහාන්ඩි සිල්වාගේ ඊට පස්සේ උසාවියෙන් එයාට ඉන්ලන්ඩ බාකරයට පස්සේ තමයි මම පැය 18ක් ඇතුළතදී ඒකට ඇවිල්ලා පැය 18ෙන් මම දින්නා ඔබ 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 පැහැදිලිව නෑ කියන්නේ නෑනේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔබේ ගුරුවරයා වෙන්නේ තිලංගනේ නෑ අනිවාර්යෙන් තිලංගේ ඉඳ තමයි මම ගියේ සැරේ තිලංගේ ඡන්ද වලින් ආවා ඇවිල්ලා දැන් මේ සැරේ මම ඇත්තද මේ මොහොත වන විට තිලංග ඔබට විරුද්ධව කුමන්ත්‍රණයක ඉදමින් සිටනවායි කියන්නේ නෑ මං හිතන්නේ නෑ තිලංග මට විරුද්ධව කුමන්ත්‍රණ නෙමෙයි කියලා. හැබැයි ඔබ මේ පුටුවේ ඉන්නේ ශම්මි සිල්ලා මහත්මයා තිලංගගේ ක්ලබ්ස් වල ඡන්ද වලින්. මම ආවේ ඉස්සෙල්ලා ඒක ඒගොල්ලන් ඉතුරු තමයි අපි ඔක්කොම ටීම් එකක් හැටියට ආවේ. හරි දැන් ඔබ කොහොමද දිනන්නේ තිලංගගේ ක්ලබ්ස් තිලංගගේ සපෝට් එක නැතුව? තිලංග ඔබේ හොඳම යාළුවා. තිලම්ම මගේ යාළුවා වුණාට මේ සැරේ මම මේ ක්ලබ්ස් වලට කරලා තියෙන වැඩවලට ඒ මිනිස්සු දන්නා මගේ කේපබිලිටි. ඔබ ඔබ තිලංග ළඟ හිටපු ක්ලබ්ස් ටික ඔබ ළඟට ගත්තද? නෑ ඉතින් මම තිලංග ළඟ එහෙම හිටියා කියලා මම නෑ. ඔක්කොම ඒකෝලන් මට මේ සැරේ සපෝට් කරා. මම අනිවාර්යෙන්ම ඡන්ද 100කට වැඩි ගානකින් ජයග්‍රහණ කරනවා මේ සැරේ. ඒ කියන්නේ ඊළඟ අපේක්ෂකයාට වඩා 100කට වඩා 100කට වැඩි මම අනිවාර්යෙන්ම කියනවා. කතාවක් තියෙනවා තිලංග ආපහු ඇක්ට් එක අනු එන්න බෑනේ මේ සූදු වලට සම්බන්ධ වෙලා තියෙනව නම් නෙවෙයි. තැන් තැනක කතාවක් කියලා තියෙනවා කියලා මේ නැවත වෙන ඔය මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක වෙනස් කරගෙන තිලංග ආපහු තරංගෙට එන්න සූදානමක් තියෙනවා. ඔබ මේක දන්නවද? මම දන්න විදියට මේක මේ පාර නම් තිලංගට එන්න බෑ හේම. අහහ මේක කාලේ මදි වෙනස් කරගන්න ඒ වට. නෑ ඒ තාම නෑ ඒක නඩුවකුත් යනවනේ තාම ඉතින්. තිලංග සහ ඔබ අතර දැන් එච්චර හිත හොදක් නෑ කියලා කතාවක්. නෑ ඒක නෑ අපි යාළුවෝ. හැබැයි එයා කියන විදියට මම වැඩ කරන්න යන්නේ නැහැ. අපි එයා ඔබට නිතර නිතර උපදෙස් දෙන්න ආවා. නෑ එහෙමත් නෑ හැබැයි ඉතින් මම හරි වැඩේ කරනවා මේ චමුද මට හරි කියලා හිතුනොත් මම ඒක හරි විදියට කරනවා හැබැයි ඉතින් මම වැරදි කියලා හිතුනොත් මම කරන්නේ නෑ ඒ කියන්නේ තිලංග ඔබව පාලනය කරන්න ආව ඔබ ඒ පාලනයට එකඟ වුන්නේ නෑ නෑ එහෙමත් නෙමේ තිලංග මාව පාලනය කරන්නේ හැබැයි තිලංගට තේරුණා අන්තිමට මේ මෙහෙම කියන්නේ මම වෙනම විදියට යනවා ඒ කියන්නේ ඔබව කන්ට්‍රෝල් කරන්න බැහැ කියලා නෑ කන්ට්‍රෝල් කරන්නත් බැරි එකක් නෙමේ කියන්නේ මම හරි කියන වැඩේ මම කරනවා කියලා එයාට තේරුණා. ඒ කියන්නේ තිලංග දැනගත්තා මේ ශම්මි මගේ මිනිහෙක් වුණාට දැන් මට කන්ට්‍රෝල් එකක් නෑ ශම්මිගේ කියලා. නෑ හැබැයි එහෙම එයා කන්ට්‍රෝල් කරන්න හැදුවෙත් නෑ මාව. එයා මොකද මම එයා පොඩි කාලේ ඉඳලා එයායි මම යාළුවෝ. ඉතින් එයා දන්නවා මම කොහොමත් හරි ස්ට්‍රොง කියලා දන්නවා. අනිත් ඒගොල්ලන් වගේ මාව එහෙම තිලංග පුෂ් කරන්න යන්නේ නෑ. අල්ල නටවන්න බෑ. නෑ තිලංග කොහොමත් මාව එහෙම මෙනේ තිලංග මොන හරි ඒ කාලේ කිව්වත් මම කිව්වා තහනවා. හැබැයි ඉතින් මම කියන්නේ තින්ද යාට මූණටත් කියනවා ඔබ පිළිගන්නවද අද ඔය පුටුවේ වාඩිලා ඔබ ඉන්නේ තිලංග නිසා අනිවාර්යෙන් මම මේ සැරේ තිලංගේ ඉඳ තමයි තිලංගගේ ඡන්ද තිලංගගේ කියන්නේ සපෝට් එකත් එක්ක තමයි මම ආවේ අවසන් වතාවට තිලංග හමුුණේ කවද්ද ඔබ දෙදෙනා මං ඉඳන් ඉඳන් මාස
මාසෙ නෙමෙයි මම නාලන්දේ ෆන්ක්ෂන් එකේදී හම්බුණා නෙල්සන් මෙන්ඩිස් සර්ගේ ඒකේදී මං හිතන්නේ මාස 9ක් 10ක් හරි දැන් චන්දේට තව මාස 3යි මාස ඔව් මාස 3යි ඔබ තිලංගේ ගෙදර ගිහිල්ලා තිලංගත් එක්ක කතා කරලා එයාගේ ක්ලබ්ස් වල එයාගේ ක්ලබ්ස් වල සපෝට් එක ගත්තේ නැත්නම් ඔය චන්ද 100කින් දිනනවා කියලා හිතන්න බෑනේ නෑ පුළුවන් මට මේෂරේ මේ 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 මේකේ මිනිස්සු ඉන්නේ මගෙත් එක්ක මම කරපු වැඩවලට ජයන්ත ධර්මදාස ඉන්නේ ඔබත් එක්කද ජයන්ත ධර්මදාස මගේ වයිස් ප්‍රෙසිඩන්ට් ඉස්සර ඔබේ මගේ ප්‍රතිවාදියා ප්‍රතිවාදී පිපිලේම ප්‍රතිවාද මගෙත් එක්ක කන්ටෙස්ට් කරපු එයා දැන් බලලා මගේ වැඩ පිළිලා නෝ මගෙත් එක්ක මම එයාව ගත්ත වැඩ කරන මොකද අපිට වැඩ කරන්න මිනිස්සු ඕන මෙතන කට්ටිය ඉතින් ඒකින්ද එයාත් එක්ක අපි වැඩ කරනවා දැන් හොඳයි ඔබ කියන විදියට ඔබව කිසිසේත්ම පාලනය කරන්න බෑ ඒකද ඔබ කියන්නේ අනිවාර්යයෙන් මේ අර්ජුන රණතුංග කියන්නේ නම් ගෝඨාභය රාජපක්ෂයි මහින්ද රාජපක්ෂාවත් ක්‍රිකට් බෝඩ් එක දිනන්න බෑ ඒක 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 ඒ අයට එන්නම බෑ මෙතනට අවශ්‍යයි ඉන්ටරිම් කමිටි එකක් නේ මේ මෙහෙමනේ අර්ජුන රණතුංග ඡන්දේ ඉල්ලුවා ඡන්දේ ඉල්ලලා අර්ජුන රණතුංග පෙරදුනා හරිද ඡන්දේ මොකද උනේ හැමදාම අර්ජුන රණතුංග කියන්නේ මේ ඉන්න අර්ජුන රණතුංග ඡන්ද ඉල්ලනවනේ පාර්ලිමේන්තුවට එතකොට අර්ජුන රණතුංග පාර්ලිමේන්තුවට ඡන්ද ඉල්ලනකොට එයා සමහර විට එයාගේ ඡන්දදායකයන්ට සල්ලි බෙදෙනවා ඇති ඉතින් එයා කියන්නේ එයා ඒ ඒ මනසෙන්ම කියනවා ඒ චෝදනාව තමයි ඔබට එල්ලෙන්නේ ඒ ඒක තමයි නෑ එයා කියන්නේ දැන් ඒ මනසින්ම හිතන්නේ මේ ක්ලබ්ස් වලට අපි සල්ලි දීලා හරිද මට එහෙම සල්ලියක් නෑ අර්ජුන රණතුංගට තියෙන සල්ලියක් මගේ ළඟ නෑ මේ චමුදිට මම කාටවත් සත පහක්ක් දෙන්නේ නැහැ. SSC එක සල්ලි වලට ගන්න පුළුවන් ද NCC CC ඔය තියෙන ක්ලබ් වලට ඒ වල ඉන්නේ මීට වැඩිය හොඳ වැඩගත් මහත්තුරු සල්ලි තියා මොකක්වත් නැවෙන්නේ නැති මිනිස්සු. වගේ හුඟක් ටැමිල් යුනියන්. ඒ වගේ කෝල්ස් නිශාන්තගේ ක්ලබ් එක මම කියන්නේ. රයිට්? දැන් මේ නිශාන්තගේ ක්ලබ් එකට මම 20 මිලියන් දුන්නා මේ සැරේ ඒගොල්ලන්ගේ බිල් දෙන්නේ කතන්. මට නෙමෙයි ඡන්දේ දුන්නේ. BRC එක මට කිසිසේරේ ඡන්දේ දුන්නේ නැහැ. මම මේකලන්ට හැම ක්ලබ් එකකටම මම උදව් කරනවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදලා. ආ ඒ ඒ විදියෙන් හොඳයි. ගිය පාර ඡන්දේ දුන්නේ නැති අයතර මේ පැත්තට හැරෙනවනේ මේ පාර. නෑ නෑ. ඒකට නෙමෙයි. ඔබ පළාත් කෝඩිනේටර්ස්ලා ඩිස්ත්‍රික් කෝඩිනේටර්ස්ලා වශයෙන් අරන් 95000ක් 75000ක් පඩි ගෙව්වා නේද? නෑ. ඒ ඔක්කොම අපි ගත්තේ අපිට ඕන කරන කට්ටිය. ඒ කියන්නේ අපිට අපි ටැලන්ට් ස්කවුට්. දැන් අපේ අnder කියන්නේ ඔබට අවශ්‍යයි ඡන්දේට නෑ නෑ අපේ ක්‍රිකට් වලට අවශ්‍යයි. මොකද දැන් අපේ අnder 19 World Cup ladies එකක් එනවා. ඒ වගේ දැන් අපේ අන 19 අරම හොයාගන්න ළමයිව හොයාගන්න බෑ. ඒකට ටැලන්ට් ස්කවුට් එකට අපි යවන්න ඕන මේ මූද පැත්තට යවන්න ඕන. ඒ වල තමයි හයිය ගැහණු ළමයි ඉන්නවා. දැන් සපේ ඉන්න කොළඹට කෙට්ටු වෙන්න ඉන්නේ නිකන් හරි සිව්මැලේ ගැඳා. දැන් කියන්නේ මූද අයිනවල වල එහෙම ගිහිලා ඉන්නේ ඔය සුසන්තිකාලා වගේ හරි ස්ට්‍රොං කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන් හොයන්න අnder 19 ප්ලේයර්ස් ලා හොයන්න ඒ වගේ තමයි ඔය කෝඩිනේටර්ස් ලා ගත්තේ අපි. මේ 28 වෙනිදා මේ පුටුවේ වාඩි වෙන්නත් ඔබ කියලා විශ්වාසයි. ටේක් හෝල්ඩර්ස් ලා අපිට මං දන්නවා මාව පත් කරනවා කියලා. හරි අපි නිකමට මේක වෙනවට කියනවා. ඔයාට මම මට කියන්න බෑ නේ අර්ජුන රන්තු කිව්වා ගෝඨාභය හරි මෙයා ආවත් මෙතන දිනන්න බෑ කියලා. ඒක බොරු කතාවක්. රයිට්? මේකේ අර්ජුන රණතුංගට දිනන්න බැරි එයා හැම ක්ලබ් එකක්ම සල්ලි වලට ගන්නවා කියලා තමයි දැන් එයා ඉන්නවා SSC ක්ලබ් එකේ කමිටි එකේ අර්ජුනයි ඔබේ දින මේ තරහ මොකද්ද මගේ තරහක් නෑ අර්ජුනට මම අර්ජුනත් එක්ක කිසිම තරහාවක් නෑ අර්ජුනට මේ පුටුවේ ඉඳ ගන්න හැම මිනිහත් එක්කම අර්ජුන තරහයි අර්ජුන කියනවා ඔබ බුකී වලට සම්බන්ධයි කියලා මම බුකී වල සම්බන්ධයි කියලා එයා කියනවා ඔන්න නඩු දාන්න කියලා මම එයාට නඩු දානවා මට මේ නඩු පස්සේ ගිහින් ඉන්න ඕනේ නැහැ එයාට පුළුවන් නම් ඉතින් බුක් වලට සම්බන්ධ නැහැ දැන් තිලංගව සම්බන්ධයි කියලා ඔප්පු කරානි මාවත් සම්බන්ධයි කියලා ඔප්පු කළා එයාට පුළුවන් නේ ඔප්පු කළා මාවත් මේ ක්‍රිකට් එකෙන් එළියට දයන් අර්ජුන රණතුංගගේ වෙලා තියෙන්නේ අර්ජුන රණතුංගට මේ පුටුවට ආවොත් එයා ඇරෙන්න එන හැම මිනිහම වැරදි ඔන්න ඕක තමයි එයා තමයි ලංකාවේ ඉන්නේ දැන් එයාට කියන්න පුළුවන් ද එයා ඡන්දෙන් පරදුනානි ක්‍රිකට් බෝඩ් එකේ එයා දැන් ඉන්ටරිම් කමිටියක් ඉල්ලනවා. දැන් එයා ඡන්දෙන් පැරදුනා ගම්පහෙන්. රයිට්? දැන් එයා පාර්ලිමේන්තුව ගියේ නැහැ. පාර්ලිමේන්තු එකත් එතකොට විසුරලා ඉන්ටරිම් කමිටි එකක් දාලා අර්ජුන රණතුංග ගන්නද කියන්නේ එයා. මේක මේ එයාට දැන් අර කබරයව තලගෝයා කරගන්න වෙලාවට එයා ඕන විදියට ඒක මාරු කරනවා. එයාට මේ පුටුවට එන හැම මිනිහෙක් එක්කම එයා තරහයි. මේ 28 වෙනිදා ඔබ මේ පුටුවේ වාඩි වෙනවා කියලා ඔබට ස්ථිරයි. අනිවාර්යෙන්. ස්ථිරයි. ඒ පුටුව අපි නිකන් හිතමු. තිලංග සුමතිපාලත් ඔබේ ප්‍රතිවාදියෙක් විදිහට එනවා. එයාවත් ඔබ දිනනවා කියලා ඔබට විශ්වාසයි. තිලංග සුමතිපාල එන්නේ නැහැ මම දන්න විදිහට. මම කිව්වේ අපි නිකමට හිතමු. එන්නේ නැහැ. හරි එන්නෙම නැහැ. ඔහු එනවා කියලා අපි මේ මේ මොහොතේ තප්පරයට හිතනවා. ඒ ආවත් ශම්මි සිල්වා සහ තිලංග අතර සටනක් එනවා. ප්‍රතිවාදී අපේක්ෂකයෝ දෙන්නා. හරි. කවුද දිනන්නේ?
ඒක ඉතින් අපි බලමු ඒ වෙලෙට එන වෙලාවට තිලංගත් එක්ක පොඩි සැකයක් තියෙනවා වගේ ඔබට ජයග්‍රහණය නෑ 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 මම මෙහෙම නෙමෙයි තිලංග මම කොහොමුණ පොඩි කාලේ ඉඳලා මගේ යාළුවා හරිද යාළුවෙක් ඉතින් අපේ දැන් තියෙනවා සමහර ඒ වලින් අපේ කියන්නේ මේ ඇක්ටිම් තියෙනවා ඇක්ටිම් තියෙනවා ඉතින් ඒකින්ද කියන්නේ අපේ මේ මේ අපේ අපේ තියෙන මොනවාද ඒ වලට කියන්නේ අපේ තියෙන හිතන විදිය තිලංගෙන් ගෙදර ගිහිල්ලා එයාගේ ඡන්ද ටික ඉල්ලගන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද මම මම එහෙම මේ 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 කාග ගිහිලා කාගෙන් වක්ක ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේ නාමල් රාජපක්ෂ සහ ඔබ අතර බොම කිට්ටු සම්බන්ධයක් තියෙනවද එහෙම කිට්ටු සම්බන්ධයක් නැහැ නාමල් රාජපක්ෂ ඇමතුමත් එක්ක නාමල් රාජපක්ෂ ඇමතුමයි ඒගොල්ලෝ තුමාගේ ෆැමිලි එකම මගේ ක්ලබ් එකේ තමයි රඟ ගැහුවේ ඒ කිට්ටු සම්බන්ධේ කොහොමද තියෙනවද නෑ ඒ කිට්ටු සම්බන්ධයෙන් මම ඉතින් රගවල රග ඔක්කොම ඒගොල්ලන් තමයි බාර අරගෙන කරේ මම ඒගොල්ලන්ව දන්නවා ඉතින් මේගොල්ලන් හොඳ ක්‍රීඩකයෝ කියලා මම දන්නවා ශ්‍රී ලංකා ප්ලේයර්ස්ලා තුන්දෙනාම අයියලා මල්ලලා තුන්දෙනාම හරි ඩිසිප්ලින් තුන්දෙනේ රයිට් මම ඒගොල්ලන් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා අපේ අපිට අනිත් ක්ලබ්ස් වලින් CHNVC කියන්නේ ලෝ ලංකාවේ තියෙන හොඳම රග ක්ලබ් එකක් දැන් මේකෙන් අපිට 180 වැදුන මේ මේ එක කාලයක් රයිට් කියන්නේ අපිට සල්ලිත් යනවා අපිට සල්ලි තිබ්බේ නැති කාලේ ඊට පස්සේ නාමල් රාජපක්ෂ ඇමතුමාලා ඔක්කොම ඇවිල්ලා අපි මේක රග එක දුවන්න අපිට දෙන්න කියලා ඒකෝලන් මම අත් දෙකෙන්ම දුන්නා දුවන්න කියලා ඊට පස්සේ තමයි අපි හොඳට කරගෙන යන්නේ දැන් අත් දෙකෙන්ම දුන්නද බලහත්කාරයෙන් ගත්තද නෑ ඒක මම එකක් කියන්නේ මම මේ ළමයි තුන්දෙනාව සිලෙක්ට් කරේ රගවල මේ ළමයි තුන්දෙනා එකිනෙකක්වත් බොන්නේ නෑ රයිට් රගවල අපේ තිබ්බා ඩිසිප්ලින් ඒවල හරි මං කියන්නේ මම බලහත්කාරයෙන් ගත්තද නෑ ඒ පිස්සුද මේකෝලන්ට ඒවල මේකෝල එතනට එනකොට ඒගොල්ලන්ට එහෙම පවර් එකක් තිබ්බේ නෑ ඔය කොයි කාලෙද කියන්නේ මම කියන්නේ මේ මේකෝලන් විරුද්ධ කියන්නේ මේ විරුද්ධ පක්ෂේ ඉන්නවා කියන්නේ යහපාලනද යහපාලන කාලේ යහපාලන කාලේදී ඊට වඩා බලයක් තන මොකද අදේයි හෙටේයි වගේ නේ තිබුණේ නෑ නෑ ඊට ඉස්සෙල්ලා ඊටත් ඉස්සෙල්ලා මේ උනේ හොඳයි බොහොමත්ම ස්තුතියි අපි සෝපතනවා ඉලෙක්ෂන් එකේ ප්‍රතිඵලය බඳ ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ළඟට ඊළඟට වැඩිම අවධානයක් දිනාගත් තනතුර තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරේ මේ ඉන්නේ ඒ වර්තමාන සභාපතිවරයා ඔහු කියනවා ඔහුට ජයග්‍රහණය ස්ථිරයි කියලා මේ මාසේ 28 වෙනිදා 20 වෙනිදා 20 වෙනිදා 21 වෙනිදා වෙන විට අපිට 20 වෙනිදාම හවස් වෙනකොට 20 වෙනිදා අවල් මේ මේ ප්‍රතිඵලය බලා ගන්නට හැකියාවක් ලැබේවි බොහොම ස්තුතියි ශම්සේ thank you ජමුදිට thank you very much